අයිබන් හැමෝටම ඔන්න අදත් සුපුරුදු විදිහටම දිල්ෂාන් ටීජී YouTube channel එකත් එක්ක තමයි ඔයාලා මේක තුලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොනවද මේ R SIM iPhone කියන්නේ කියලා. ඉතින් සාමාන්‍ය විරඳ පොලේ ගත්තොත් එහෙම iPhone එක යන මිලකට සාපේක්ෂව ටිකක් අඩුවෙන් අපිට ගන්න පුළුවන් ඒ මොඩල් එකේම iPhone R SIM version එක. ඒ කියන්නේ iPhone 6 එක ගන්න ඔයා ගන්න යන්නේ සාමාන්‍ය වෙළඳ පොලේ පවතින මිල රුපියල් 20000ක් නම් සාමාන්‍යයෙන් ඔයාලට රුපියල් 16000කට රුපියල් 15000කට වගේ R SIM iPhone එකක් ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ R SIM iPhone එකක් කියන්නේ? ඉතින් මම හිතනවා මට මේ ගැන කතා කරන්න හොඳම හැකියාව තියෙනවා. මොකද මම පාවිච්චි කරන්නේත් R SIM iPhone එකක් නිසා. ඉතින් මොකද්ද මේකේ වෙනස? මේක iPhone 6 එකත් එක්ක වෙනස්ද? මේකේ කරන්න පුළුවන් දේවල් වෙනස්ද? මේකේ අඩුපාඩු තියනවාද? මේ දේවල් ගැන කතා කරමු මේ වීඩියෝ එකෙන්. ඉතින් R SIM ගැන කතා කරන්න කලින් අපි iPhone ගැන කතා කරොත් එහෙම ඔයාලා දන්නවා ඇති iPhone එක හදන්නේ Apple සමාගමෙන්. ඉතින් මේ Apple සමාගමෙන් හදන iPhone එක වෙළඳ පොලට එන්න කලින් සමහර මොඩියුල්ස් තියෙනවා ලංකාවේ වගේ ගත්තොත් එහෙම Dialogue, Airtel, එතකොට Mobitel වගේ mobile companies තියෙනවනේ. ඉතින් මේ mobile companies හරහා වෙළඳ පොලට එන iPhone version කිහිපයක් තියෙනවා. එතකොට ඒ වගේ තියෙන වෙනස තමයි උදාහරණයක් විදියට දැන් මගේ ෆෝන් එකෙන් ගත්තොත් එහෙම මේක ජපාන් ඩොකොමෝ කියන mobile network එකට අයත් වෙන ෆෝන් එකක්. එතකොට මේ ෆෝන් එකේ වෙනස තමයි මේ ෆෝන් එක වෙළඳ පොලට එන්නේ ජපානයේ තියෙන ඩොකොමෝ කියන සමාගම යටතේ. එහෙම නැත්නම් එයාලගේ SIM card පදක් එක්ක විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි මේ ෆෝන් එක එළියට එන්නේ. ඉතින් තව කතාවක් තියෙන මම මේ ගැන හරියටම දන්නේ නැහැ. මේකෙදි කියන්නේ අපිට මේ ඩොකොමෝ කියන කම්පැනි එකෙන් අපිට ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන්. ඒ ගෙවීමේ කාල සීමාව ඉවර වෙන්න ඉවරුණාට පස්සේ අපිට වෙනස් SIM පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. මම ඒ ගැන ඇත්තටම හරියටම දන්නේ නැහැ. ලංකාවට මේ විදිහට R SIM ෆෝන් විදිහට එන්නේ ඒ ගෙවීමේ කාලයට කලින් ගෙවීම අතහැරලා දාලා පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත්වෙච්ච ෆෝන් තමයි R SIM විදිහට ලංකාවට එන්නේ කියලා කතාවක් තියෙනවා. මට ඒ ගැන හරියටම කියන්න අමාරුයි. ඒ කොහොම වුණත් දැන් මේ ෆෝන් එක ගත්තොත් එහෙම මේක ජපාන් ඩොකොමෝ කියන network එකේ ෆෝන් එකක්. එතකොට මේ ෆෝන් එකට දාන්න පුළුවන් කමක් තියෙන්නේ ඒ ඩොකොමෝ කියන SIM එක විතරයි. මේකට වෙන SIM card එකක් දැම්මොත් එහෙම invalid SIM කියලා message එකක් එනවා. ෆෝන් එක ඇතුළට යන්න බෑ. ඉතින් එතකොට තමයි අපිට R SIM එකක් වැදගත් වෙන්නේ. මොකද්ද මේ R SIM එක? හරි, දැන් ඔයාලට මම කිව්වා මේක ජපාන් ඩොකොමෝ network එකේ ෆෝන් එකක් කියලා. හැබැයි මම මේක ලංකාවේ පාවිච්චි කරනවා Dialogue SIM එකක් එක්ක. කොහොමද මේක පාවිච්චි කරන්නේ කියන කතන්දරේ තමයි දැන් කියන්න යන්නේ. ඉතින් මේකට හදලා තියෙනවා R SIM කියලා පුංචි chip එකක්. ඉතින් මේ chip එක අපි ෆෝන් එකට ඇතුළත් කරන්නේ SIM card පතත් ෆෝන් එකත් අතර තියෙන උපකරණයක් විදියට. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් එහෙම අපේ SIM එක කෙලිම ෆෝන් එකට කනෙක්ට් වෙන්නේ නැහැ. මේ චූටි chip එක හරහා තමයි ෆෝන් එකට කනෙක්ට් වෙන්නේ. මේ විදිහට කනෙක්ට් වෙනකොට මේ R SIM එකට හැකියාව තියෙනවා අපෙන් අහන්න ඔයාගේ ෆෝන් එක මොන network එකේ ෆෝන් එකද. එතකොට මම කියනවා මේක ජපාන් ඩොකොමෝ ෆෝන් එකක් කියලා. එතකොට මගේ R SIM එකට පුළුවන්කමක් තියෙනවා ජපාන් ඩොකොමෝ SIM එකක් විදිහට හැසිරෙන්න. ඒ කියන්නේ ෆෝන් එක යාව අඳුරගන්නේ ජපාන් ඩොකොමෝ SIM එකක් විදිහට. අන්න ඔය විදිහට තමයි R SIM එක වැඩ කරන්නේ සහ එතනින් එහාට අපිට ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඔන්න ඔය හේතු නිසා. සාමාන්‍ය වෙළඳ පොලේ ගත්තොත් එහෙම රුපියල් 3000, 4000, 5000 වගේ මුදලකට මේ R SIM එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් මීට වඩා ටිකක් අඩු මුදලකට ඔයාලට අන්තර්ජාලය හරහා මුදල් මිලදී ගන්න පුළුවන් eBay වගේ වෙබ්සයිට් එකකට ගියොත්. ඉතින් ඒ වගේම තමයි R SIM එකක් පාවිච්චි කරද්දී තියෙන ප්‍රශ්න ගැන කතා කරොත් එහෙම දැන් මට පුද්ගලිකව ප්‍රශ්න තමයි මේ ෆෝන් එකේ ඔයා නිකම්ම නම්බර් එකක් සේව් කරොත් 077 හෝ 072 හෝ ඒ විදිහට නම්බර් එකක් සේව් කරොත් එහෙම අපි තවත් වෙලාවක කෝල් එකක් ගන්නකොට ඔටෝමැටිකලි ජපානයේ කන්ට්‍රි කෝඩ් එක ධන 81 කියන කන්ට්‍රි කෝඩ් එක මේකේ මුලට ඇඩ් වෙලා තමයි කෝල් එක යන්නේ. එතකොට ඇතරම ඉන්වැලිඩ් නම්බර් කියලා කියනවා. ඉතින් මේ ෆෝන් එකේ නම්බර් එකක් සේව් කරද්දී අනිවාර්යයෙන්ම ධන 94 කියන ලංකාවේ කන්ට්‍රි කෝඩ් එක දාලා තමයි අපි සේව් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ USSD කෝඩ් රන් වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක මේ ෆෝන් එකට විතරක් තියෙන ප්‍රශ්නද නැත්නම් R SIM වල ප්‍රශ්නයක්ද කියලා. කොහොම හරි මේ ෆෝන් එකේදී මට සල්ලි බලන්න වගේ දෙයක් ඕන නම් #456 # වගේ ඩයල් කරාට ඒක ඩයල් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි R SIM වල වර්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි 3G version එක අනිත් එක 4G version එක. ඉතින් මේ දෙක අතර මිලෙනස්කමකුත් තියෙනවා. දැන් අපි 3G R SIM එකක් ගත්තොත් එහෙම අපිට 4G SIM එකක් මේකට දාලා පාවිච්චි කරන්න බෑ. unsupported SIM කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. signal එන්නේ නැහැ. ඒ වගේම තමයි මේ 3G R SIM එකක් පාවිච්චි කරොත් එහෙම 4G signal තිබුණත් ඔයාලට 4G use කරන්න බෑ. ඒ වගේම තමයි 4G R SIM එකක් ගත්තොත් විතරක් ඔයාලට 4G network එකක් එක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ R SIM එකේ
ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් සරලම කිව්වොත් මේක පාවිච්චි කරන්නේ යම්කිසි ආයතනයක් විසින් මේ ෆෝන් එකට දාලා තියෙන ඒ SIM lock එක bypass කරලා ඇතුළට යන්න තමයි R SIM එකක් පාවිච්චි කරන්නේ. එහෙම නැතුව මේ SIM lock එක unlock වෙන්නේ නැහැ. අතනකොත් bypass කිරීමක් විතරයි වෙන්නේ. ඔයා තවත් වෙලාවක මේ R SIM එක අයින් කළා වගේ SIM එක දැම්මොත් ආයෙත් ෆෝන් එක lock වෙනවා. ඒ කියන්නේ home screen එකට යන්න බැරි වෙනවා. ආයෙත් R SIM එකත් එක්ක මේ ෆෝන් එක on කරොත් ආයෙත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට එනවා. ඉතින් ඕක තමයි මේ R SIM කියන්නේ. නැතුව R SIM ෆෝන් එකක features අඩුවත් RAM එක storage එක මේ වගේ කිසිම වෙනසක් නැහැ. මේකේ තියෙන එකම වෙනස තමයි මේකට දාන්න පුළුවන් SIM card පත යම්කිසි සමාගමක SIM card පතක් පමණක් කියලා නියමිත කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට වෙනත් SIM පාවිච්චි කරන්න බෑ. එහෙම පාවිච්චි කරන්න R SIM කියන චූටි chip එකක් ඕනේ. ඒක විතරමයි මේ R SIM mobile phone වල තියෙන වෙනස්කමකට තියෙන්නේ. වෙනත් වෙනස්කමක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි R SIM එකක් ගන්නකොට ටිකක් හොඳට චෙක් කරලා බලලා ගන්න. මොකද ඒ වගේ සිග්නල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මංග කලින් R SIM එකක් තිබුණා 4G R SIM එකක්. ඒ කොහොම වුණත් ඒකට 4G සිග්නල් හරියට වැඩ කරේ නැහැ. ඊට පස්සේ මම R SIM එක මාරු කරා. දැන් ඉතින් ඒ අලුතෙන් ගත්ත R SIM එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව මට 4G network එක වැඩ කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි R SIM ගැන කතා කරන්න තියෙන. ගොඩක් ස්තුතියි වීඩියෝත් එක්ක එකතු වුණාට. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් මම video එකක් upload කරපු ගමන් ඔයාලගේ phone එකට, ඒ වගේම desktop එකට, laptop එකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙමනම් ගිහින් එන්න තවත් video එකකින් ඉක්මනින්ම හම්බෙමු.